වේගපන්තියවන්නන්ගේ තනතිලිවල සෙල්ලම් කරලා ඒ තනතිලිවලට හුරු වෙන්න ඉන්න ගොඩක් කණ්ඩායම් ආසියානු කලාපයේ රටවල් වලට සෙල්ලම් කරන්න ඉදදී එන්නේ දඟපන්තියවන්නන්ට සෙල්ලම් කරන්න සූදානම් වෙලා. එහෙම ආවේ නැතොත් ගොඩක් කලාවට ප්‍රතිකරුවන් අසරණ වෙන්න පුළුවන්. ඒ වගේ අසරණ වීමකට ආසන්නතම උදාහරණය තමයි ඔස්ට්‍රේලියා කණ්ඩායම බංග්ලාදේශයේදී අසරණ වීම. වෙනදනම් බංග්ලාදේශයට ඇවිත් ගහලා යන්න තියෙන්නේ තනතිල්ල මොන වගේද කියලා හිත හිත ඉන්න ඕන නැහැ. හැබැයි දැන් බංග්ලාදේශයට ආවත් එහෙම සූදානම් වෙන්නේ නැතුව ඇවිත් හරියන්නේ නැහැ. ඔස්ට්‍රේලියා කණ්ඩායම බංග්ලාදේශයට ඇවිත් T20 තරගාවලියක් සෙල්ලම් කරලා තරඟ පහෙන් හතරක්ම පරාජයට පත් වෙන්නේ බංග්ලාදේශ පන්දුයවන්නන්ගේ සුපිරි දක්ෂතා එක්ක. ඔස්ට්‍රේලියාව මේ විදිහට වාර්තාගත පරාජයකට පත් වෙද්දී ඊළඟට නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශයට එන්න සැලසුම් කරලා තියෙනවා. මේ තරගාවලියේදී නවසීලන්තයටත් ඔස්ට්‍රේලියාවට ලැබුණ වගේම තනතිල් ලැබෙයි. නවසීලන්තයේ බංග්ලාදේශය හමුවේ වගේම පාකිස්තාන එක්ක තරගාවලියේ අසරණ නොවෙන්න හොඳ තීරණයක් දැනටම අරගෙන කියලා තමයි ආරංචි. නවසීලන්ත කණ්ඩායමේ ප්‍රතිකරණ පුහුණුකරුවෙක් විදිහට තිලාන් සමරවීරපත් කරන්න තීරණය කළා කියලා තමයි ආරංචි වෙන්නේ. තිලාන් කියන්නේ බංග්ලාදේශය ගැන හොඳටම දන්නා පුහුණුකරුවෙක්. මොකද කාලයක් තිලාන් බංග්ලාදේශයේ ප්‍රතිකරණ පුහුණුකරුව විදිහට හිටපු නිසා බංග්ලාදේශයේ තනතිල් ගැනත් හොඳ අවබෝධයක් තිලාන්ට තියෙනවා. නවසීලන්ත කණ්ඩායම 2019 ශ්‍රී ලංකාවට ආපු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිකරණ පුහුණුකරුවෙක් විදිහට තිලාන් යොදා ගන්න නවසීලන්තයේ තීරණය කළා. ඔය විදිහට පුහුණුකරුවෙක් වෙන්න සුදුසුකම් හොඳටම තියෙන තිලාන් නවසීලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාව වැටුණු වලේ වැටෙන්නේ නැතුව බංග්ලාදේශ සහ පාකිස්තාන එක්ක තරගාවලි වලට මොන විදිහට කණ්ඩායම සූදානම් කරයිද කියලා අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතේ cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.